සුබ දවසක් ඔයාලා හැමෝටම. Invitro fertilization IVF නැත්නම් නලදරු උපත් සිද්ධ වෙන්නේ කොහොමද? අපි කතා කරමු මේ නලදරු උපත් ගැන. කෙටියෙන්ම කිව්වොත් පිරිමි ශුක්‍රාණුවක් සහ කාන්තාවකගේ ඩිම්බයක් වෙන වෙනම අරන් රසායනාගාරයක් තුළ සංසේචනය කරලා මේ හදන කලලය ගර්භාෂයේ තැන්පත් කරනවා. හරි, සාමාන්‍යයෙන් අවුරුදු 40ට වඩා වැඩි කාන්තාවන්ට තව පැලෝපියනාල අවහිර වෙලා හෝ විවිධ ගැටලු තියෙන කාන්තාවන්ට මෙම නලදරු උපක්‍රමය පාවිච්චි කරලා පහසුවෙන්ම ප්‍රෙග්නන්සි එකක් ඇති කරගන්න පුළුවන්. හරි, පිරිමි පුද්ගලයාටත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ශුක්‍රාණු සංඛ්‍යාව අඩුවීම, ශුක්‍රාණු චලනය වීමේ ගැටලු, මේ වගේ විවිධ ප්‍රශ්න තියෙන අයට නලදරු උපක්‍රමය ලොකු ප්‍රයෝජනයක්. හරි, ඔයාලට පැහැදිලි මදි නම් නලදරු උපත් ගැන හිතන්න කලින් සාමාන්‍ය කලලයක් ඇති වෙන විදිය ගැන අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. සරු කාලයේදී සෑම මාසයකම කාන්තාවකගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් මුදා හරිනවනේ. මේ මුදා හැරපු ඩිම්බය පැලෝපිය නාලය දිගේ ඔන්න එන්න පටන් ගන්නවා. ඩිම්බය පැලෝපිය නාලය තුල තියෙන්නේ උපරිම දවස් දෙකයි. මේ කාලය තුල තමයි කලලයක් ඇති වෙන්නේ. හරි, මේ වෙද්දි යෝනි මාර්ගය තුලට ශුක්‍රාණු ඇවිල්ලා තියෙන්න ඕනේ. ශුක්‍රාණු වල චලනය නිසා මේවා පීනලා යනවනේ. ඔන්න යෝනි මාර්ගයේ ඉඳන් ගැප් කෙලට යනවා. ඊට පස්සේ ගැප් කෙලෙන් ගර්භාෂය දක්වා ගමන් කරනවා. ඔන්න දැන් ශුක්‍රාණු කිහිපයක් පැලෝපිය නාලයට ඇතුළු වෙනවා. ඊට පස්සේ එක ශුක්‍රාණුවක් අර ඩිම්බයට ඇතුළු වෙලා ඔන්න සංසේචනය වීම ආරම්භ වෙනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පැලෝපිය නාලය තුල. දැන් මෙහෙම හැදුන චූටි කලලය පැලෝපිය නාලවල ඉඳන් ගර්භාෂයට එනවා. ගර්භාෂයේ තියෙන එන්ඩොමෙට්‍රියම් ආස්තරණයට සම්බන්ධ වෙනවා. හරි, අපි යමු අපේ පරණ කතාවටම. නලදරු උපත් ගැන සමහර කපල් වලට යම් යම් හේතු නිසා දරුවන් නොමැති වීම එයාලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙයාලට තියෙන හොඳම විසඳුම තමයි IVF නැත්නම් නලදරු උපත්. අපි බලමු දැන් IVF සිද්ධ කරන්නේ කොහොමද කියලා. IVF ක්‍රියාවලියට පියවර පහක් තියෙනවා. අංක 1 ස්ටිමියුලේෂන් උත්තේජනය. සාමාන්‍යයෙන් කාන්තාවකගේ මාසයකට එක ඩිම්බයයි නිකුත් කරන්නේ. ඒත් IVF සඳහා ඩිම්බ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒකෙහිඳ ඩිම්බ කෝෂයේ එක්සෙල් කිහිපයක් එකවර පරිණත කිරීමක් සිද්ධ කරනවා. හරි, දැන් දෙවෙනි පියවර එග් රිට්‍රීවල්. මේකෙදි ඩිම්බ කෝෂයේ තියෙන පරිණත ඩිම්බ කිහිපයක් ශල්‍යකර්මයක් හරහා නිස්සාරණය කරගන්නවා. වෛද්‍යවරු මේ ශල්‍යකර්මයේදී අල්ට්‍රාසවුන්ඩ් සහ චූෂණ යන්ත්‍ර භාවිතයෙන් කාන්තා ඩිම්බ කෝෂවලින් පරිණත ඩිම්බ කිහිපයක් ලබා ගන්නවා. හරි, දැන් තුන්වෙනි පියවර ඉන්සෙමිනේෂන්. මේ පියවරේදී පිරිමි පුද්ගලයාගේ ශුක්‍රාණු එකතු කර ගන්නවා. ඊට පස්සේ ඩිම්බ සහ ශුක්‍රාණු පරීක්ෂණ නලයක හෝ පෙට්‍රි දීසියක මිශ්‍ර කරනවා. මේ ආකාරයේ සංසේචනය කිරීමේ ක්‍රියාවලිය පැය කිහිපයක් ඇතුළත අවසන් වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ ඩිම්බය ඇතුළට ශුක්‍රාණුවක් ඇතුල් වීම. මේ ක්‍රියාවලියට අමතරව තව දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි ඩිම්බය ඇතුළට ශුක්‍රාණුවක් එන්නත් කරන්න පුළුවන්. හරි, හතරවෙනි පියවර embryo culture after fertilization. සංසේචනයෙන් පසු කලලයේ ස්වභාවය. වෛද්‍යවරු සංසේචනය කළ ඩිම්බ පරීක්ෂා කරලා හොඳින් සෛල බෙදීමක් ඇති ඒවා තෝරගන්නවා. දවස් 3-4කට පස්සේ මේ ඩිම්බ වර්ධනය වෙලා කලලයක් බවට පරිවර්තනය වෙනවා. හරි, අවසාන පියවර transfer of embryo. කලල ට්‍රාන්ස්ෆර් කිරීම. මේකෙදි නිරෝගී කලලයක් තෝරගෙන තුනී කැතීටරයක් භාවිතයෙන් ගර්භාෂයේ තුලට ඇතුල් කරනවා. ගැබ් ගැනීමේ සම්භාවිතාවය වැඩි කිරීමට එකවර කලල 2-3 ගර්භාෂයට ඇතුල් කරනවා. මේ නිසා තමයි නලදරු උපත්වලදී නියුන් දරුවන් හම්බෙන සම්භාවිතාවය වැඩි වෙන්නේ. හරි, මෙහෙම කලල ඇතුල් කරලා දින 10කට 12කට පස්සේ රුධිර පරීක්ෂාවකින් ගැබ් ගැනීම තහවුරු කරගන්න පුළුවන්. හරි, මේ වීඩියෝ එකෙන් ඔයාලට පුංචි හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. තව වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.